රුහුණු විශ්වවිද්‍යාලයේ අභිනව කුලපති ධූරප්‍රාප්ත පූජනීය අකුරටියේ නන්ද නාහිමියන් වෙත උපහාර පොද කිරීම සඳහා උත්සවයක් ඊයේ පැවැත්වුණා. ඒ ගාල්ල විද්‍යාලෝක පිරිවෙනේදී. මාලිකා කන්ද පිරිවෙන් අධ්‍යක්ෂ සිංහල ශබ්දකෝෂය ප්‍රධාන කතෘ නවතොටුමුණ සහිත බස්නාහිර පළාතේ ප්‍රධාන සංගනායක මහාචාර්ය පූජ්‍යපාද අකුරටියේ නන්ද නාහිමියෝ ඉකුද්දා රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති ධූරයෙන් පිදුම් ලැබුවා. නාහිමිපාණන් වහන්සේ වෙත උපහාර පිදීමේ උත්සවය විහාරස්ථ දායක සභාව සංවිධාන කළා. උත්සවය සඳහා පෙරහරින් නාහිමියෝ මෙහිදී වැඩම කරවනු ලැබුවා. උත්සවය ආරම්භ කරුණේ ඉන් අනතුරුවයි. මෙරට වියත් සුපේශුල භික්ෂුන් වහන්සේ නමක් ලෙස ප්‍රකට පූජනීය අකුරටියේ නන්ද නාහිමිපාණන් වහන්සේ වෙත මෙහිදී වැඩම කර සිටි පිරිස උපහාර පුද කළා. පූජනීය සංඝරත්නය ප්‍රමුඛව දේශපාලන නියෝජිතයන් ඇතුළු පිරිසක් උපහාර උත්සවය සමගින් එක්ව සිටියා. උපවාසය අපිට අම්මා වගේ, උපවාසය අපට මේ පියෙක් වගේ, මේ ලෝකයේ තියෙන වටිනම වස්තුව පිරිසුද්ධියට ඇලිලා උපවාසයේ සැපකින් සතුටකින් ජීවිතේ ගත කරන්නේ ආධ්‍යාත්මික සැප සහ ආධ්‍යාත්මික සතුටයි. යුද්ධයේ තියෙන කාලේ යුද හමුදා වෙනුවෙන්, ආබාධිතයන් වෙනුවෙන්, අසරණයන් වෙනුවෙන්, දුප්පත් දරුවන් වෙනුවෙන්, ආර්ථික අපහසුතාවය තියෙන විහාරස්ථාන වෙනුවෙන් උපවාසයේ ජීවිතයේ උතුරු උතුරු නැගෙන බලවත්ව කරපු සේවය මේ කවුරුවත් දන්නේ නැහැ. මේ කාලය තුළදී අපේ ජීවිතවලට හෘද සාක්ෂියට කතා කරලා බැලුවොත් අද මහාන වෙන්න කෙනෙක් නැහැ, මහාන වෙන්නෙත් නැහැ. ඉන්න අයට හිරිහැර කරනවා, කරදර කරනවා, ඉන්න අයට අපහාස කරනවා, නිඳා කරනවා, ඉන්න සියලු දෙනාටම වගකීමක් යුතුකමක් නැතුව බලාගෙන ඉන්නවා. සමාජයේ භික්ෂුන් වහන්සේලාට වෙන්න ඕන දේවල් දී බලාගෙන ඉන්නවා. ඒ නිසා අපේ ජීවිත අසරණ වෙලා අපිට ජීවිතයේ නායකත්වයක් නැහැ. එහෙම ඉන්න අපට නායක හාමුදුරුව පමණයි මේ සමාජය තුළ ඉන්නව නායක හාමුදුරුව. නමුත් අපට අවස්ථානුරූපෝ නායක හාමුදුරුව විතරයි අපට ශක්තියකට ආශිර්වාදයකට මේ පළාතේ වැඩ ඉන්නේ. ඒ නිසා නායක හාමුදුරුව රැකගන්න, ආරක්ෂා කරගන්න, මේක වචනයට සීමා කරන්න එපා. ඒ නිසා අපි සියලු දෙනාම සතුටින් නැහැනේ මාතෘණි. මේ කවුරුවත් ජීවිතේ සන්තෝෂ වෙන්නේ නැහැ, සතුටු වෙන්නේ නැහැ. මම නම් නායක හාමුදුරුවන්ට උපකොළපති තරතුරු දුන්නටත් සන්තෝෂ නැහැ, ඊට වැඩිය තරතුරක් දුන්නත් මං සන්තෝෂ වෙන්නේ නැහැ. මොකද නායක හාමුදුරුවන්ට තනතුරු තානාන්තරවත් පොහොසත් ගන්න මේ නායක හාමුදුරුවෝ බැලුවේ. ඒක කිසි දවසක නායක හාමුදුරුවෝ සැලකුවේ නැහැ.